මේ දේශීය ආදායම් බදු පනත් වෙනස් කරන වැඩපිළිවෙල යටතේ මීට කලින් ලැබිච්ච බදු මුදල් වලට වඩා වැඩි බදු මුදල් ප්‍රමාණයක් ආරම්භ කරන්න නැත්නම් එකතු කරගන්න වැඩපිළිවෙලක් තමයි ආණ්ඩුව සකස් කරමින් තිබෙන්නේ. මේ සම්බන්ධව අපි ගත්තම 2016 2017 කාලවකවානුව 114.8ක තිබිච්ච බදු ප්‍රමාණය අඩු කරලා තිබුණා. විශේෂයෙන් 2019 කොටාපේ ජනාධිපතිතුමා ගෙනාවු 2020 ගෙනල්ලා 109.9කට මේක අඩු කරලා තිබුණා. අත වශයෙන් අපි එදා යහපාලන ආණ්ඩුව තුළ මේක 116.4කට වැඩි කළා. එක අවුරුද්දක 2018 පමණක් මිලියන 2326ක් ගන්නකොට ඒ කාලේ අපේ අනික් පැත්තේ ඉඳපු අපේ බන්දුල ගුණාදින මැතිතුමාලා මේ සියලු දෙනාම බෙල්ල මිරිකලා බොක්ක හේතු කළා මේ මේ බඩු ගන්න තමයි හදන්නේ කියලා මුළු රටක් හෙල්ලුවා. රටක් විනාශ කළා. කිව්වා බදු එකතු කිරීම වැරදි, මෙහෙම හේතු කරන එක වැරදි, මේවා ගන්න එක වැරදි කියලා. දැන් මොකද කියන්නේ? දැන් කියනවා නෑ බදු එකතු කරන්න ඕනේ. බදු නැතුව දුවන්න බෑ. ඉතින් ඕක සිංහලෙන් මෙතුමා ඉතින් අපිට උගන්වපු කෙනානේ. ඉතින් එතුමා ආර්ථික විද්‍යාව තේරෙන්නේ නැත්තම් මටද දෙන්නේ ආර්ථික විද්‍යාව තේරෙන්නේ. එතකොට එහෙම කියපු අය දැන් මම සන්තෝෂ වෙනවා. දැන්වත් දෙපැත්තම අපි ඔක්කොම එකතු වෙලා මේක වැඩි වෙන්න ඕනේ කියන මතය අපි සියලු දෙනාම ඉන්නවා. හැබැයි ඒ කාලේ මේකට විරුද්ධව බුද්ධමා විදියේ රණ්ඩුවක් ඒ කාලේ මේ විපක්ෂ ඉදන කරා. ඉතින් අපි කනගාටු වෙනවා. අපි ස්විසානක මැතිවත් ඉන්න ඒ කාලේ අපි මේවා ගැන කතා කරනකොට නේද එතුමා? දැන් ඔබතුමා ඒකටත් කැමති, ඒක ප්‍රශ්නයක් නැහැ. අපි දත් ඕක තමයි කිව්වේ. හරි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.